අපේ වීඩියෝ එක සම්බන්ධයෙන් අපි ගොඩක් දෙනෙක් ප්‍රශ්න අහලා තිබුණා. ඒ තමයි රියදුරු බලපත්‍රය සම්බන්ධයෙන්. අපි සූදානම් ඉන්නවා මේ රියදුරු බලපත්‍රයට අදාළ වෙච්ච රටවල් නැත්නම් ව්‍යානා සම්මුතිය අත්සන් කරපු රටවල් මොනවද කියන එක දක්වාම මේ සාකච්ඡාව අරගෙන යන්න. නීලා දීප්තිතුළු පිරිස කීප දෙනෙක් අහලා තියෙනවා ප්‍රශ්නයක් මේ. ලංකාවේදී ඉන්ටර්නැෂනල් රියදුරු බලපත්‍රයක් අරන් ආවොත් පිටරට එලවන්න පුළුවන්ද කියන එක ගැන. මයික හරී රසවත් මාතෘකාවක් මොකද අපි අහස පොළව ගත්තාම ඒ අහසෙයි පොළවෙයි යාත්‍යන්තර ලයිසන් එක මුළු ලෝකෙටම වළංගුයි. එතකොට මේ ගොඩබිමේනේ ප්‍රශ්නේ තියෙන්නේ රියදාවනේ සම්බන්ධ වෙන ප්‍රශ්නේ තියෙන්නේ මෙතන ඇත්තටම ප්‍රශ්නයක් නෙමෙයිනේ මේක කැටගරයිස් කරලා තියෙන්නේ ලෝකේ එකන එක එක අවස්ථාවල සම්මුතියින් වලින් මේක කැටගරයිස් කරලා තියෙන්නේ. දැන් අපේ මූලික වහන ප්‍රශ්නේ ලංකාවේ ශ්‍රී ලංකාවේ පදිංචි තැනැත්තෙකුට ජාත්‍යන්තර බලපත්‍රයක් අරන් ගිහිල්ලා විදේශ රටක කෙලවන්න පුළුවන්ද කියන එකනේ. ඇත්තටම වියනා සම්මුතිය අත්සන් කරලා දෙන රටක් වල වලට යන අපේ ලාංකිකයෝ ඔටෝමොබයිල් සංගමය හරහා මේක මෝටර් රථ වාහන පනතේ ඉතා පැහැදිලිව 132 අයන්න වගන්තියේ පැහැදිලිව කියලා තියෙනවා. ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රයක් දරන කෙනෙක් ඔටෝමොබයිල් සංගමය හරහා කොමිෂනර් ජෙනරාල්ට ඉල්ලීමක් කරලා ඒ ඉල්ලීමෙන් පසුව මේ තැනැත්තාගේ තත්ත්වය පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂා කරලා ලබා දෙන රිය බලපත්‍රය මේ රටවල් වලට ගිහිල්ලා අවුරුද්දක් දක්වා වලංගුව පවත්වාගෙන රියදාවනේ දෙන්න පුළුවන්. ඔව් තව ප්‍රශ්නයක් තියෙනවා. ඒක කීප දෙනෙක්ම අහලා තිබුණු ප්‍රශ්නයක්. ඒක විවිධාකාරයෙන් අහලා තිනවා මේ අනතුරක් වුණොත් ඉන්ෂුරන්ස් ගෙවන්නේ නැහැ කියලා. අපේ රටේ මෝටර් රථ වාහන ආඥා පනතේ 132 ආයන්න වගන්තිය පැහැදිලිව කියනවා වියනා සම්මුතිය අත්සන් කරපු රටවල් වලින් ලයිසන් එකක් අරගෙන ඇවිල්ලා මේ රටේ රියදාවනේ යෙදුනොත් ඔහුට හෝ ඇයට මේ අපේ රටේ තියෙන මෝටර් වාහන පනත යටතේ තියෙන ආවරණය ලැබෙනවා. ඒ ආවරණය ලැබෙනවා කියන්නේ කිසිම කතාවක් නැහැ. රක්ෂණ ආවරණ නිසියාකාර බීමත්තරිය පැදෙව්වේ නැත්නම් රථ වාහන වැරදි වලට අසුුනේ නැත්නම් නිසි වලංගු ලයිසන් එකක් මේ වලංගු ලයිසන් එකක් සහ වලංගු රක්ෂණ ආවරණ තියෙනවා නම් රක්ෂණ ආවරණය ගන්න එක පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. ඔව් දැන් විවිධ රටවල් වලින් නැයි ප්‍රශ්න අහලා තියෙනවා. ජපානේ, ඕස්ට්‍රේලියාව, ඉතාලිය මේ බොහෝ දෙනෙක්ගේ ප්‍රශ්නේ සෞදි වල ප්‍රශ්න තමයි මොනවද මේ රටවල් කියන්නේ. එතකොට මේ රටවල් දැන් මෙතන තියෙන ප්‍රශ්න තමයි ඕස්ට්‍රේලියාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් බොහෝ දෙනෙක් අහලා තියෙනවා. මොකද මට ඕස්ට්‍රේලියාව සම්බන්ධව මේක තියෙන ප්‍රශ්න මේ 1940 ජිනීවා සම්මුතියේදී ඕස්ට්‍රේලියාව පැහැදිලිවම අපි මේ සම්මුතියට අත්සන් කරපු රටක්. හැබැයි වියනා සම්මුතියේදී ඕස්ට්‍රේලියාව ඇතුළත් වෙන්නේ නැහැ. අපේ දැන් 1926 තිබිලා තියෙන පැරිස් සම්මුතිය, ඊට පස්සේ 1940 තමයි ජිනීවා සම්මුතිය ඇවිල්ලා තියෙන්නේ. අපේ මෝටර රථ වාහන පනතේ පැහැදිලිව 132 ආයන්න වගන්තියේ බලය දීලා තියෙන්නේ වියනා සම්මුතිය තමයි නීතියේ නිශ්චිතව ලිඛිත සඳහන් ඇතුළු කරලා තියෙන්නේ. ඒ හින්දා අතවශ්‍යම ඕස්ට්‍රේලියාව මේ ගණයට අයත් වෙන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ බලපත්‍රයක් ලංකාවේ ඇවිල්ලා ධාවනය කරන්න මේ අපේ මේ මෝටර් රථ වාහන පනත අනුව අවසරයක් නැහැ. ඉන්දු ඩයස් අහලා තියෙනවා ස්විට්සර්ලන්තයේ එකක් තිබුණාද ලංකාවේ? ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, එතකොට ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය මේ රටවල් කිසි ප්‍රශ්නයක් නැහැ. ඩෙන්මාර්ක් රටවල් 86ක් තියෙනවා. ඒ වගේම ජපානය සම්බන්ධව බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තියෙනවා. ජපානේ අයිති වෙන්නේ නැහැ. මොහොමඩ් මුර්ෂිඩ් තමයි ජපානේ ගැන අපි අහලා තිබුණා. ජපානේ අයිති වෙන්නේ නැහැ. එතකොට සෞදි අරාබිය ඇතුළු අරාබි රටවල් සම්බන්ධ සෞදි අරාබිය ඇතුළත් වෙනවා. මැඩම් දැන් අපිට ප්‍රශ්න ගොඩක් අහලා තියෙනවා විවිධ රටවල් ඉන්න කට්ටිය. ඕස්ට්‍රේලියාව, ජපානය ඇතුළු බොහෝ රටවල්, සෞදි රටවල්, අරාබි රටවල්, යුරෝප රටවල්. එතකොට අපි මේ එකින් එක විතර දෙන්න නැතුව අපිට පුළුවන් මේ රටවල් ගැන යම් පැහැදිලි කිරීමක් කරන්න මොන වගේ රටවල්ද මේ සම්මුතිය අත්සන් කරලා තියෙන්නේ? රටවල් 86ක් තියෙන ජීවන. ඇත්තටම මං හරි ආසයි මෙහෙම වීවර්ස්ලාට මේ වගේ ප්‍රශ්න තියෙන එක ගැන. මොකද මං ඒගොල්ලොන් දැනුවත් වෙනවා නම් ඒ සම්බන්ධව ඒක ලොකු වටිනාකමක් මිනිස්සුන්ට තමන්ට මේ ප්‍රශ්නෙට මූණ දෙන්න වෙච්ච වෙලාවට ඒගොල්ලොන්ට බලන්න පුළුවන් විදිහට අපි මේ රටවල් ලිස්ට් එක මං කැමැති පළ කරන්න අපේ YouTube channel එකේ, Facebook page එකේ. මොකද රටවල් 86න් රටවල් 36ක් ස්ථිරව මස්සම් කරලා තියෙනවා. අනිත් අපරාණුමිත රටවල් හැටියට ඉතිරි වෙලා තියෙනවා. නමුත් කොහොම වුණත් මේ රටවල් 86ම
ලයිසන්ස් වලංගු ලයිසන් අරගෙන මේ ලංකාවට ඇවිල්ලා ලංකාවේ ක්‍රිය ධාවනය කරලා අපේ රටේ රථවාහන නීතිය ආරක්ෂාව ලබන්න පුළුවන්. එකම දේ මේ වියනා සම්මුතියට අනුව ගිවිසුම් රාජ්‍ය වලින් එකකින් එන අය ඒගොල්ලෝ ශ්‍රී ලංකාවේ විධිමත් වීසා බලපත්‍රයක් සහිතව තමා ඉන්න ඕනේ. මේ වීසා නීති විරෝධී සංක්‍රමණයකින් හෝ වීසා රහිතව රැඳී සිටින අයට මේ ආවරණය ලැබෙන්නේ නැහැ. එතකොට විධිමත් වීසා බලපත්‍රයක් මත කටයුතු කරන්නත් ඕනේ. ඒ වගේම මේගොල්ලෝ ශ්‍රී ලංකාවේ නීතියට අනුකූල පරිදි අපි කියන්නේ අපි දක්ෂ රියදුරෙක් වෙන්න කියන්නේ නැහැනේ. අපි කියන්නේ ආචාරශීලී රියදුරෙක් වෙන්න නෑයි අපි ආචාරශීලී රියදුරෙක් වෙන්න කියන්නේ. අපි දැන් ලයිසන් එකක් ගන්න යනකොට අපිට දෙනනේ අර පොඩි පොතක්. ඒකේ කියලා තියෙන්නේ අපි මෙහෙම මෙහෙම දේවල් කරන්න කියලා. හැබැයි අපිට දඩ ගහනවා එක පැත්තකින් නීතිය කඩ කරොත් ඒක ඇත්ත. නමුත් අපි ලයිට් ඩිම් කරන එක දැන් අපිට ආචාරශීලී භාවයෙන් උගන්නේ යන්නේ එබඳු ශ්‍රී ලංකාවේ පවතින වීති නීති වලට අනුගතව ධාවනය දෙන්න ඕනේ. එහෙම වුණොත් මේ වල මේ අනපනත්තල ආවරණය ලැබෙනවා. ඒ වගේම තමයි ඉතින් මේ ඊටාම තීරණාත්මක දෙයක්නේ අපි සුක්කානමක් අතට ගන්න එක. ඒ සුක්කානමක් අතට ගත්තාම ඒකෙන් බොහෝ වෙලාවට ජීවිතවල වැත්ම පැවැත්ම තීරණය වෙනවා. ඒ වගේ කර්මකාරණවලදී රක්ෂණාවන ලබා ගන්න එක බන්ධනාගාරගත වෙන එක මේ හැම දෙයක්ම තීරණාත්මක සාධකයක් වෙන මේ රිය බලපත්‍රය මත. මම කැමති ඉදිරියේදී මේ රිය බලපත්‍ර දරණ අයට ජීවිතාන්තයේ ජීවිත කාලය දක්වාම රිය බලපත්‍ර අත්හිටවනවා වගේ නීති මේ රටේ ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන එක පිළිබඳව මම කැමති මේ මගේ වීවර්ස්ලව දැනුවත් කරන්න. තව ප්‍රශ්නයක් තියෙනවද මම? දැන් එතකොට ලංකාවේ කෙනෙක් පිට රටකට ගිහින් ওই සම්මුතිය අත්සන් කරපු රටක රිය ධාවනය කරනවා නම් ඔහුටත් වලංගු වීසා බලපත්‍රයක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන්ම ඔව්. එහෙම නැත්නම් ඌට මේ නීති රීති අදාළ වෙන්නේ නැහැ. නැහැ. මෙහිමයි. දැන් අපි ජාත්‍යන්තර රිය බලපත්‍රයක් අරගෙන යන්නේ අපිට කොහොම කරා වුණත් අපිට නීති ආවරණය ලැබෙන්න නම් අපි නීතිගරුක වෙන්න ඕනේනේ. අපි නීත්‍යානුකූල බලපත්‍රයක් සහිත කෙනෙක් හැටියට ඒ රටට පා තබන්න ඕනේනේ. එහෙම නැතුව අපි ඔටෝමොබයිල් සංගමය හරහා කොමසාරිස් ජෙනරාල්වරයාට ඉල්ලීමක් කරලා අපි ලබාගෙන රිය බලපත්‍රයක් යම්කිසි රටකට ඇතුල් වෙලා ඒ රටේ අපි ඉල්ලීගල් නීත්‍යානුකූල නොවන පදිංචිකරුවෙක් නම් අපිට ඒ ආවරණය ලබා ගන්න බෑ. අපිට වියනා මේ රටවල් ටික මම හිතන්නේ අපිට පුළුවන් වෙයි. මම කැමති මේ හැමදෙනටම හුඟක් වැදගත් වෙනවා. මොකද ඒ රටවල් වල වෙසෙන අයට සහ ඒ විශේෂයෙන්ම මැද පෙරදිග රටවල් වලට ඒ අයට මේ රටට ඇවිල්ලා මේ රටේ නිදහසේ ගමන් කරන්න මිනිස්සු ගොඩක් පොඩි විවේක කාලවලට එන්නේ. එතකොට ඒගොල්ලන්ට ඔළුව හදාගෙන එන්න පුළුවන්. මට හයරකට වාහනයක් කරා මට ඩ්‍රයිව් කරන්න පුළුවන්ද? නැත්තම් මගේ මිත්‍රයෙක්ගේ වාහනයක් මට එලවන්න පුළුවන්ද? ඒ වගේ කර්ම කාරණා කලින් දැනුවත් වෙන්න පුළුවන් විදියට අපි මේ නම් ලිස්ට් එක සහ ඒ රිය බලපත්‍රය මේ රටට අරගෙන එන විට සුදුසුකම් සපුරාලන්න ඕන සුදුසුකම් ටිකක් තියෙනවා. එයාගේ ඒ රිය බලපත්‍රය සඳහන් වෙන්න ඕනේ. එයාගේ ඡායාරූපයක් එකට ඇතුළත් වෙන්න ඕනේ. එන්නේ කර්ම කාරණා ටික පිළිබඳව අපි මේ පෝස්ට් එකක් මගෙන් ෂෙයා කරන එක හොඳයි කියලා මං හිතනවා ජීවත්. ඔව් එහෙනම් බොහොම ස්තුතියි.